මම එකක් කියන්න ඕනේ ජූලි ජූලි 9 වෙනිදා මේ රට කඩා වැටුණා නම් අද මේ තත්ත්වයේ තියෙන්නේ දැන් ඩොලර් බිලත් බහිනවා කාගේවත් සහයෝගයක් වෙලෙ තිබුණේ නැහැ විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවයි පොලිසියටයි මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා එතුමන් ගත්තේ ඒ පියවර නිසා අද අපිට තෙල් තියෙනවා ඉන්ධන තියෙනවා අද අපිට විදුලි බලය තියෙනවා වැඩි කල්යන් නිසා ඩොලර් තියෙනවා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා පැවසුවේ IMF ණය මුදල් ලබා ගැනීම සඳහා ආණ්ඩුව පාර්ශවයෙන් ඉටු විය යුතු කොන්දේසි සපුරා ඇති බවයි. IMF ආයතනය සමග සිදු කරන ලද සාකච්ඡාවලදී එහි එකඟතාවය ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකාව පූර්වගාමීව සිදු කළ යුතු එම කාර්යයන් මේ වන විට නිම කොට ඇත. එතනදී විශේෂයෙන්ම මේ රටේ ජනතාවට විඳින්න ඕන අපහසුකම් මම දන්නවා. ඒ කියන්නේ ආණ්ඩුවක් හැටියට අපිට සමාව ඉල්ලන්න තියෙනවා. නමුත් අපිට ඊයේ රාත්‍රියේ චීන එක්සිම් බැංකුවේ නව ලිපිය ලැබුණා. එදා රාත්‍රියේම මමත් මහා බැංකුවේ අධිපතිතුමත් එකඟතා ලිපිය අත්සන් කළා දැන් IMF සංවිධානයට යවලා තිබෙන්නේ දැන් අපේ යුතුකම් ඉටු කළා ඉවරයි දැන් IMF සංවිධානයේ යුතුකම් මේ මාසේ අවසන් වෙන්න ඉස්සෙල්ලා 3 වෙනි හෝ 4 වෙනි සතියේ ඉටු කරයි කියලා මම බලාපොරොත්තු වුණා ඒකෙන් පස්සේ මම හිතන්නේ අපිට ලෝක බැංකුවේ ADB එකෙන් පළවෙනි මුදල් වටේ ලැබෙන්න එනවා මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ මේට පෙර අවස්ථා 16කදී කටයුතු කළ ආකාරයට නොව මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගන්නා එකකතා අනිවාර්යෙන් ක්‍රියාත්මක කළ යුතු බවයි IMF ආයතන සමග පවතින එකඟතාවය කඩා දැමුවොත් විදේශ රටවලින් හා පුද්ගලික බැංකුවලින් ලබාගත් ණය ගෙවීමට සිදු වෙනවා. දළ වශයෙන් 2029 දක්වා වාර්ෂික විදේශ ණය බිලියන 6ක් 7ක් ගෙවීමට තිබෙනවා. අපට මේ ණය ගෙවීමට විදේශ විනිමය නැහැ. එබැවින් IMF ආයතන සහ අප සිදු කරන මෙම එකඟතාව අපගේ ආර්ථික යථා තත්ත්වයට පත්කර ගැනීමට පවත්වා විශේෂ වැදගත්කමක් සහිත එකඟතාවයක් බව මතක් කර දීමට කැමැතියි. සමාජ සෑම දිනකටම මෙමගින් නැතිවන පීඩා දිගටම පවතිනවා විවිධ බලපෑම් කණ්ඩායම් දේශපාලන පක්ෂ ස්වේච්ඡා කණ්ඩායම් වෘත්තීය සමිති ආදී මේ ගැන ගැඹුරින් කල්පනා කළ යුතුයි බදුබර වැඩිම බව වෘත්තිකයන් කියා සිටිනවා එසේ වුවත් කෙටි කාලයක් මෙම තත්ත්වය පවත්වාගෙන යා යුතුයි එසේ නැතිව මෙම වැඩපිළිවෙල කඩාකප්පල් කළොත් දැනට 2022 පෙබරවාරි මාසතු පැවති තත්ත්වයට වඩා භයානක තැනට රට තල්ලු වේ එවකට බොහෝ අය කල්පනා කළ වැටු නැති වෙයි විශ්‍රාම වැටු නැති වෙයි රැකියා නැති වෙයි කර්මාන්ත වැසී ආවි පාසල් හැමදාම වැසීලා තියේවි ආදී වශයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි පිළිගන්නවා ඒ වගේම සාමකාමීව ඒ පිළිබඳ වැඩ කටයුතු කරන්න රැස්වීම පවත්වන්න පෙළපාලි පවත්වන්නේ කිසිම ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් මේ උද්ඝෝෂණ මාර්ගයෙන් මේවා කඩාකප්පල් කරන්නට යනවා නම් ඒ පිළිබඳ මේ ආණ්ඩුව තදින් ක්‍රියා කරනවා කියලා මම කියන්න කැමතියි. ඒක කරන්නට යනවා මම එකක් කියන්න ඕනේ. ජූලි ජූලි 9 වෙනිදා මේ රට කඩා වැටුණා නම් අද මේ තත්ත්වයේ තියෙන්නේ දැන් ඩොලර් බිලත් බහිනවා. කාගේවත් සහයෝගයක් වෙලෙ තිබුණේ නැහැ. විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවයි පොලිසියටයි මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. එතුමන් ගත්තේ ඒ පියවර නිසා අද අපිට තෙල් තියෙනවා, ඉන්ධන තියෙනවා, අද අපිට විදුලි බලය තියෙනවා, වැඩි කල්යන් නිසා ඩොලර් තියෙනවා. ඒ නිසා මම විශේෂයෙන්ම මේ බලවේග වලට මේවා කඩන්න අපිට දෙන්නේ නැහැ. ඒත් මම මේ විපක්ෂයෙන් ඉල්ලනවා අපි එකතු වෙන්න. මේ ගමන යන්න මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න. ඡන්දේ පැවැත්වීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකගතා ගැන පාර්ලිමේන්තුව දැනුවත් කිරීම පිළිබඳවත් ජනාධිපතිවරයා අදහස් පළ කළා. අපි ඔක්කොම අරගත්තාම ඊළඟ ඡන්දේ තීරණය කරන්න පුළුවන්. ජනාධිපතිවරේ මහා ඡන්දේ කවුද ඕනේ කියලා. ඒ වෙනකන් ලෑස්තිද නැද්ද කියලා මං අහන්නේ. දැන් විශේෂයෙන්ම ජූනි මාසේ මැද වෙනකොට රටේ ආදායම් තත්ත්වය බලන්න පුළුවන්. එතනින් විතරයි ඊට පස්සේ තීරණ ගන්න පුළුවන්. මේ ගිවිසුම පිළිබඳ විශේෂයෙන්ම IMF සංවිධාන එකගත්තේ ආවෙන් පස්සේ මම මේ ගිවිසුම සභාගත කළා යෝජනාවක් ගේනවා මේ සභාව එක පිළිගන්න කියලා. ඒක තමන්ට තීරණය කරන්නේ නැත්තම් වෙන විකල්පයක් අපිට දෙන්න. ඒත් මේ සභාවේ දානවා. ඊට පස්සේ අපි නව කෙටුම් පතක් ගේනවා ඉදිරි මාර්ගයයි වැඩසටහන් ගැන එක ජාතික සභාවට දෙන්නම් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළා ඒක අපි ඒ ගැන එකඟතාවහම මේක දීර්ඝ කාලින මධ්‍යම කාලින සැලැස්ම ගැන කියන්න. ඒත් අපිට මාස 8ක් යන කාලයක් තුලදී මේ වැඩ කටයුතු කරන්න පුළුවන් වුණා. ඒකෙන් අපි ප්‍රයෝජනය අරගෙන ඉදිරියට යමු කියලා ප්‍රකාශ කරනවා.